ජීවිතය අපි පුංචි කාලේ ඉඳන් ලොකු මහත් වෙනකන් අපිට වැඩිපුරම හම්බ වෙတဲ့ දේ තමයි උපදෙස්. අපි මගුල් ගෙදරක ගියත්, මල ගෙදරක ගියත්, බණ ගෙදරක ගියත්, කොටහලු ගෙදරක ගියත්, කොහෙ ගියත් හැමෝටම මොනවා හරි දෙයක් අපිට කියන්න තියෙනවා. මොනවා හරි උපදේශයක් අපිට දෙන්න තියෙනවා. අපේ ජීවිතේ මේ විදිහට සකස් වෙන්න ඕනේ. අපි මේ දේවල් ඉගෙන ගන්න ඕනේ. මේ විදිහේ රස්සා කරන්න ඕනේ. මේ විදිහට හැසිරෙන්න ඕනේ. මේ විදිහට අපේ පෞල් ජීවිත ගත කරන්න ඕනේ කියලා හැමෝම මොනවා හරි දෙයක් කියනවා. එතකොට මේ වගේ උපදේශ අවවාද අනුශාසනා ගොඩක් මැද්දේ ජීවත් වෙන කෙනෙකුට ජීවිතේ හම්බ වෙන ලොකුම අභියෝගය තමයි තමන්ගේ ජීවිතයට කොහොමද තමන්ගේ මාක්‍ෘතියක් හදාගන්නේ කියන එක. තමන්ගේ මොඩල් එකක් කොහොමද හදාගන්නේ? තමන්ගේ ජීවිතයට තමන්ගේ මොඩල් එකක් තියෙනකොට තියෙන ලොකුම වාසිය තමයි අහස කඩාගෙන වැටුණත් පොළොව ගිලාගෙන ගිලා බැස්සත් තමන්ගේ ජීවිතය තමන්ට ඕන හැටියට ගෙවන්න පුළුවන්. එතකොට බාහිර සාධක ගැන ලෝකෙ මොනවද වෙන්නේ කියන එක, එහෙම නැත්නම් රටේ මොනවද වෙන්නේ කියන එක තමන්ගේ අභ්‍යන්තර ආකෘතියට ජීවිතේ ලොකු බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේ විමසලා බලන්න ඕනේ කොහොමද අපේ ජීවිතයට අපේම කියලා ආකෘතියක් හොයාගන්නේ කියලා. බාහිර සමාජයේ මේ අවවාද අනුශාසනා උපදෙස් මැද්දේ ජීවත් වෙන ගම. දැන් තමන්ගේ ආකෘතියක් හදාගන්නකොට මුලින්ම තේරුම් ගන්න ඕනේ දේ තමයි තමන්ට සාපේක්ෂව තමන්ගේ ජීවිතය දකින්න එක. ඒ කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් පුරුදු වෙලා තියෙන්නේ එක්කෝ අපේ අම්මලා තාත්තලට වැඩිහිටියන්ට සාපේක්ෂව අපේ ජීවිතය දකින්න. එහෙමත් නැත්නම් ගුරුවරුන්ට සාපේක්ෂව අපේ ජීවිතය දකින්න. එහෙමත් නැත්නම් අසල්වැසියන්ට සාපේක්ෂව අපේ ජීවිතය දකින්න. එතකොට මෙතන තියෙන ලොකුම අවුල තමයි අපි පොඩි කාලේ ඉඳන් පුරුදු වෙලා නැහැ අපිට සාපේක්ෂව අපේ ජීවිතය දකින්න. ඒක වෙන්නේ කොහොමද කියලා මම ඔබට උදාහරණයකින් පැහැදිලි කරන්නම්. දැන් පොඩි කාලේ අම්මලා තාත්තලා හුඟක් වෙලාවට දරුවන්ව උනන්දු කරවනවා. දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, නීතිඥයෙක් වෙන්න, ගණකාධිකාරීවරයෙක් වෙන්න. මේ වගේ මේ සමාජය පිළිගත්ත රැකියා. සමාජයේ උසස්යයි සම්මත රැකියා. ඔකට යන්න අධ්‍යාපන ඉවර වෙලා. ඇයි දෙමව්පිය ඔය විදිහට හිතන්නේ? මේක ඔබ කල්පනා කරලා බලලා තියෙනවද? දැන් ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා ගමේ වේවා නගරේ වේවා දැකලා තියෙනවා මිනිස්සු කොච්චර දොස්තර මහත්තුරු ඉස්සරහා වැඳ වැටෙනවද කියලා තමන්ගේ ඒ ලෙඩවලට ප්‍රතිකාර ලබා ගන්න. මිනිස්සු කොච්චර නීතිඥ මහත්තුරු ඉස්සරහා වැඳ වැටෙනවද? ඉංජිනේරුවන්ට කොච්චර ලොකු සිවිල් බලයක් තියෙනවද? කොච්චර දුරට සමාජ පිළිගැනීමක් තියෙනවද? එතකොට මේ හැම දෙයක් හින්දම අම්මලට ගොඩක් වෙලාවට හැඟීමක් එනවා. අනේ මගේ පුතත් මෙතෙන්ට ගියොත් මගේ පුතාටත් මේ වගේම පිළිගැනීමක් ලැබෙයි නේද? මේ විදිහට මිනිස්සු මගේ පුතා ඉස්සරහා වැඳ වැටෙයි නේද? එතකොට මේ වගේ මේ අනුන්ට සාපේක්ෂව හදාගත් ආකෘතියක් අපේ අම්මලගේ ඔළුව ඇතුළේ තියෙනවා. ඒ ආකෘතිය තමයි අම්මලා තාත්තලා දරුවන්ට එන්නත් කරන්නේ විවිධ ආකාරයෙන්. මේක ඍජුව වෙන්න පුළුවන්, වක්‍රව වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් අම්මලා කියන්නේ නේද දරුවන්ට පුතේ උඹ ගගනගාමියෙක් වෙයන්, උඹ නාසායකට මැදියන්. අනේ වගේ කතාවක් කියන්නේ නේද? දැන් නාසායකේ ඉන්න ගගනගාමියෙකුට හම්බ වෙන වැටුපයි ලංකාවේ දොස්තර කෙනෙකුට හම්බ වෙන වැටුපයි ගලපන්න බෑ. ගගනගාමියෙකුට හම්බ කරන්න පුළුවන් මුදල ඉතා විශාලයි. හැබැයි අම්මලා කවදාවත් කියන්නේ ගගනගාමියෙක් වෙන්න කියලා. ඒකට හේතුව ගගනගාමියාගේ ජීවිතේ අම්මලා දැකලා නැහැ. ගගනගාමියාගේ ජීවිතේ අම්මලට අලුත්. හැබැයි දොස්තරගේ ජීවිතේ අම්මලට අලුත් නැහැ. ආදුනික නැහැ. එතකොට මේ හැමතිස්සෙම තමන්ට හුරු පුරුදු කලාපයේ තමයි අනුන්ට සාපේක්ෂව ජීවත් වෙනකොට අපිට ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට අඩියක් ඉස්සරහට තියන්න, සමහරලාට දෙමව්පියෝ නොසිතපු දෙයක් කරන්න, ඒ වෙනකොට ඒ සමකාලීන සමාජයේ නොසිතපු දෙයක් කරන්න අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ විදිහට අනුන්ට සාපේක්ෂව අපේ ජීවිතය ගොඩනගනකොට. ඒක ඉතින් පැහැදිලි. එතකොට මේ සියලු දේ අමතක කරලා තමන්ට සාපේක්ෂව ජීවිතයේ ගොඩනගන මනුස්සයා, තමන්ගේ ආකෘතිය තමන් හොයාගන්න මනුස්සයා නතර වෙන්නේ ඒ සමකාලීන සමාජයට හිතාගන්න බැරි තැනකින්. සමකාලීන සමාජයේ කවුරුත් නොහිතන තැනකින්. එතන තමයි මේ ලෝකය වෙනස් කරන මිනිස්සු පහළ වෙන තැන. මේ ලෝකය වෙනස් කරපු හැම මිනිස්සෙක්ම, හැම මිනිස්සෙක්ම බුදුහාමුදුරුවන්ගේ ඉඳන් ස්ටීව් ජොබ්ස් දක්වා හැම මිනිස්සෙක්ම ජීවිතය දැක්කේ තමන්ට සාපේක්ෂව තමන්ගේ ජීවිතය මැන්නේ තමන්ගේම කෝදුවෙන් පමණයි. ඒ නිසා
මේเวลාවේ තමන්ගේ ජීවිතයට එහෙම තමන්ගේ මාක්‍ෘතියක් ගොඩනගා ගන්න හදන යම් කෙසේ කෙනෙක් ඉන්නවනම් කරන්න ඕනේ පළවෙනිම දේ තමන්ගේ තමන්ට සාපේක්ෂව තමන්ගේ හීන දකින එක ඔබට මැටි වැඩ කරන්න කැමති නම් මැටි වැඩ කරන්න ඔබට චිත්‍ර අඳින්න කැමති නම් චිත්‍ර අඳින්න සින්දු කියන්න ඕන නම් සින්දු කියන්න වැස්ස ගිහිලා තෙමෙන්න ඕන නම් වැස්ස ගිහිලා තෙමෙන්න මේ කිසිම දෙයක් කාටවත් තීරණය කරන්න දෙන්න එපා ඔබ මේ දේ කළ යුතුයි ඔබ මේ දේ නොකළ යුතුයි කියලා ඔබ ඒ කරන දේ හරියට කළොත් ඔබේ මුළු ජීවිතේම ඒ කරන දේට ආයෝජනය කළොත් ඔබ මැටි වැඩ කරන කෙනෙක් නම් මේ ලෝකේ කවුරුවත් හදපු නැති විදිහේ මැටි බඩු ඔබේ නිර්මාණය වේ මේ ලෝකේ කවුරුවත් ඇඳපු නැති විදිහේ චිත්‍ර ඔබ යති නිර්මාණය වේ මේ ලෝකේ කවුරුත් දැකපු නැති විදිහේ හීන ඔබ දකි ඒ නිසා පළවෙනිම පියවර තමන්ට සාපේක්ෂව තමන්ගේ ජීවිතය විග්‍රහ කරගන්න ඊළඟ කාරණය හිතුවක්කාර වෙන්න බය වෙන්න එපා හිතුවක්කාර වෙනවා කියලා කියන්නේ තමන්ගේ හිතුමනාපට වැඩ කරනවා කියන එක විතරක් නෙවෙයි විශේෂයෙන්ම තමන්ට ආදරය කරන අයගේ තමන්ට ළඟින්ම ඉන්න අයගේ බලාපොරොත්තු කඩන්න ඔවුන්ගේ හිත කඩන්න බය වෙන්න එපා මේක කියනකොට ඔබට ටිකක් අහන් ඉන්න අමාරු ඇති නමුත් මම මේ කියන්න හේතුවක් ඇතුව විශේෂයෙන්ම කෙනෙක් තමන්ටම අනන්‍ය දෙයක් කරනකොට තමන්ටම ආවේනික දෙයක් කරනකොට තමන්ට සාපේක්ෂව හිතලා මොනවා හරි දෙයක් කරනකොට මුණ ගැහෙන පළවෙනි බාධකය තමයි තමන්ගේ වටේ ඉන්න අයගේ බලාපොරොත්තු තමන්ගේ දෙමව්පියන් වැඩිහිටියන් ගුරුවරුන් ඥාතීන් යාළුවන් මේ වගේ ගොඩක් අයගේ බලාපොරොත්තු එක වෙලාවක පුපුරලා යනවා ඒ හින්දා මොකද ඔවුන්ට ඔබ ගැන තියෙන වෙනම අදහසක් ඔවුන්ට ඔබව දාන්න ඕනේ වෙනම රාමුවකට ඉතින් මේ වෙලාවට ගොඩක් දෙනා මේ ලෝකේ කරන පළවෙනිම දේ තමයි අඩියක් පස්සට ගන්න එක. තමන්ට ආදරය කරන අයගේ හිත කැඩෙන එක ගැන හිතලා තමන්ට ආදරය කරන අයගේ බලාපොරොත්තු සුණු වෙන එක ගැන හිතලා ඒ සම්බන්ධකම් ගැන හිතලා තමන්ගේ අඩිය පස්සට ගන්නවා. තමන්ගේ හීන මරලා දානවා. අනිත් අයගේ හීන ජීවත් කරනවා. එතකොට ජීවිතේ අවුරුදු 30ක් 40ක් 50ක් ගොඩක් වෙලාවට උන් ජීවත් වෙන්නේ අනුන්ගේ හීන ඇතුළේ මිසක් තමන්ගේ හීන ඇතුළේ නෙවෙයි. එතකොට මේකෙන් ගොඩනැගෙන මානසික පීඩනය දිගු කාලීනව ගොඩනැගෙන මානසික පීඩනය දිගු කාලීනව ගොඩනැගෙන මානසික අතෘප්තිය ජීවිතයේ එක්තරා විදිහක අර්බුදයකට තල්ලු කරනවා. ඔබේ හදවතින් අහලා බැලුවොත් මේක ඇත්ත කියලා ඔබට තේරෙයි. එතකොට එහෙම වෙලාවක ඇත්තටම අපි මොකද්ද කරන්න ඕනේ? මම හිතන්නේ ටිකක් හිත දැඩි කරගෙන තමන්ගේ වටේ ඉන්න අයගේ බලාපොරොත්තු කඩන්න පුළුවන් වුණා නම් ඔබට පුළුවන් වෙනවා ඔබේ හීන හඹාගෙන යන්න. එතකොට ඒකත් එක්ක සිද්ධ වෙන හානිය මොකක්ද? එතකොට එයාගේ හිත කැඩුණොත් එයාට දුකයි නේද? ඔව් දුකයි තමයි. හැබැයි ඒ අය සාපේක්ෂව කෙටි කාලෙකින් තමන්ගේ දුකත් එක්ක ගනුදෙනු කරලා තමන්ගේ බලාපොරොත්තු කඩවීමත් එක්ක ගනුදෙනු කරලා ඔබ නිර්මාණය කරන අලුත් තත්වයට ඒ අය හැඩගැහේ. මේ මානව ඉතිහාසයේ පුරාම මානව ශිෂ්ටාචාරයේ පුරාම මිනිස්සු කරලා තියෙන එකම දේ අලුත් තත්වයන්ට හැඩගැහෙන එක තමයි. ඒ නිසා ඔබේ වටේ ඉන්න ඔබ ආදරය කරන අයටත් ඒ වගේ මේ අලුත් තත්වයන්ට හැඩගැහෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක එච්චර අමාරු නෑ. එතකොට කෙටි කාලයක් සමායට සතියක් දෙකක් මාසයක් අවුරුද්දක් අවුරුදු දෙකක් මේ වගේ මේ සාපේක්ෂව කෙටි කාලයක් ඇතුලේ එයා ඔබ ගන්න තීරණ වලට හැඩගැහි. පොඩ්ඩක් අමාරුවෙන් මුලදී පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් එක එක දේවල් කියවයි නමුත් කාලයක් යනකොට හැඩගැහේ. නමුත් ඔබ ඔබේ හීන මරලා ඔවුන්ගේ හීන ඇතුළේ ජීවත් වෙන්න පටන් ගත්තොත් ඔබේ ජීවිත කාලය පුරාම ඔබට ඉන්න සිද්ධ වෙන්නේ අසතුටේ. එතකොට මේ තෝරා ගැනීම දෙකෙන් මොකක්ද කරන්නේ? තමන්ගේ ජීවිතයේ අතෘප්තිය අවුරුදු 20ක් 30ක් වගා කරගන්නවද? එහෙම නැත්නම් తాවකාලිකව තමන්ගේ වටේ ඉන්න අයගේ හිත කඩලා තමන්ට අවශ්‍ය දේ කරනවද? මම නම් තෝරාගන්නේ දෙවෙනි එක. මම හිතන්නේ තමන්ගේ ජීවිතයට තමන්ගේ ආකෘතියක් හදාගන්න කෙනෙකුට අනිත් අයගේ හිත කඩන්න අනිත් අයගේ බලාපොරොත්තු කඩන්න එක්තරා දුරකට ආත්ම ධෛර්යයක් තියෙන්න ඕන කියලා මම හිතනවා. දැන් අපි ජීවිතේ තීරණයක් ගන්න ගියාම වැඩිම කාලයක් වැඩිම ශ්‍රමයක් වැය කරන්නේ මේ තීරණය අපිට හොඳ තීරණයක්ද නරක තීරණයක්ද කියලා කල්පනා කරන්න. එහෙම නේද? ඒ කියන්නේ
මේ තීරණයෙන් අපිට හොදක් වේද මේකද අපිට කරන්න පුළුවන් හොඳම දේ එහෙම නැත්නම් මීට වඩා වෙනස් දෙයක් කරන්න පුළුවන්ද ඒතකොට මේ හොඳද නරකද කියන එක තීරණය කරන්න මේ මානසික ගනුදෙනු වල තමයි අපි දෙයක් කරන්න ගියාම වැඩිම කාලයක් වැඩිම මහන්සියක් දරන්නේ ගොඩක් ලාට වැඩේ කරනකොට මහන්සි වෙනවා මේ කරන දේ අපිට ගන්න පුළුවන් හොඳම පියවරද කියන එක ගැන හිතන්න මේක තමන්ට සාපේක්ෂව තමන්ගේ ජීවිතයේ ආකෘතිය හදා ගන්නකොට කෙනෙකුට මූණ දෙන්නේ ලොකු අභියෝගයක්. මෙතෙන් තේරුම් ගන්න ඕනේ පළවෙනිම දේ තමයි ජීවිතයක හොඳ තීරණ නරක තීරණ කියලා දෙකක් නැහැ. ජීවිතේ තියෙන වෙනස් තීරණ විතරයි. අපි හොඳ තීරණයක් කියලා හිතන දේක උනත් අපිට හිමි වෙන දේවල් තියෙනවා අහිමි වෙන දේවල් තියෙනවා. අපිට නරක තීරණයක් කියලා පේන දේක උනත් අපිට හිමි වෙන දේවල් ටිකක් තියෙනවා. අහිමි වෙන දේවල් ටිකක් තියෙනවා. අපි මොන පාරකින් ගියත් අපිට හම්බ වෙන බාධක තියෙනවා, කඳුහෙල් තියෙනවා, අපිට හම්බ වෙන තනිතලා තියෙනවා. එතකොට මේ පාර හොඳයිද, අර පාර හොඳයිද කියලා ඕනෑමට වඩා මහන්සි වෙන එක, ඕනෑමට වඩා ඒ ගැන හිතන්න උත්සාහ දරන එක හුඟක් වෙලාවට ඒක ඇතුළෙම අපේ ශක්තිය, අපේ මානසික ශ්‍රමය අපි දිය කරලා අරිනවා. ඒ නිසා එක තැනකද ජීවිතයේ තීරණයකට එන්න ඕනේ මොන පාරෙන් ගියත් මම ගන්න තීරණයට මම මගේ සියලුම ශක්තිය මගේ මුළු ජීවිතේ මේ තීරණය වෙනුවෙන් ආයෝජනය කරනවා කියලා. ඒ නිසා ඔය හොඳ තීරණයක්ද නරක තීරණයක්ද කියලා කල්පනා කර කර ගොඩාක් වෙලා ගත කළොත් කවදාවත් තමන්ගේ ජීවිතයට තමන්ගේ ආකෘතිය නිර්මාණය කරගන්න හම්බ වෙන්නේ නැහැ. හොඳම දේ ඒ වෙලාවට හොඳයි කියලා හිතන ඕන දෙයක් කරන්න. ජීවිතේ සමහර දේවල් වර්ධි සමහර දේවල් හරියයි සමහර දේවල් නොහිතම ප්‍රතිඵල ලැබෙයි ටික කාලයක් ගිහිල්ලා තමම මේ ඉන්නේ කොතනද කියලා තමන්ට පුදුමයක් ඇති වෙයි සමහරවිට හිතා ගන්න බැරි අර්බුදයකත් හිර වෙයි හැබැයි මේ තීරණය ගන්න එහෙම නැත්තම් වෙන්නේ ඔබට මුහුදට පණින් නැතුව මුහුද පීනන්න නැතුව වෙරළට වෙලා හුඟක් වෙලා බලාගෙන ඉන්න කවදාවත් මුහුදට බහින් නැතුව මුහුද පීනන්න නැතුව මුහුදේ නැවට නැගින්න නැතුව අලුත් ගොඩබිමක් හොයාගෙන යන්න බෑ වෙරළේ ඉඳගෙන. ඒ කාරණේ ඔළුවේ තියාගන්න ඕනේ තමන්ගේ ජීවිතයට තමන්ගේ ආකෘතිය හොයාගන්න උත්සාහ කරන කෙනෙක්. තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය තමන්ම නිර්වචනය කරගන්න එක මේ ක්‍රියාවලියේ ඉතාම වැදගත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ සාර්ථකත්වය අනුන්ට නිර්වචනය කරන්න ඉඩ නොදීම. හුඟක් වෙලාවට අපි හැමෝටම අපේ අභ්‍යන්තරයේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි සාර්ථකද කියන ප්‍රශ්නේ. දැන් මම මේ කරන වැඩේ සාර්ථකද? මේ මොහොතේ මම ඉන්න තැන සාර්ථකද? මේ ප්‍රශ්නේ මේ අර්බුදයේ හැමෝගෙම ජීවිතේ එක එක මට්ටම් වලින් ඕනෑම මොහොතක තියෙනවා. ඔබ ඇමරිකාවේ ජනාධිපති ගත්තත් ලංකාවේ පාර්ලිමේ හිඟන්නේ ගත්තත් මේ ප්‍රශ්නේ වුන් දෙදෙනාගම හිත ඇතුලේ එක්තරා මට්ටමකට තියෙනවා. මම මේ වෙලාවේ සාර්ථකද කියලා. එතකොට මේ ප්‍රශ්නය හුඟක් දෙනාව තල්ලු කරනවා බොහොම අතාර්කික තීරණ ගන්න ජීවිත බොහොම අතාර්කික පියවර වලට යන්න බොහොම අතාර්කික දේවල් කරන්න. එතකොට අවසානයේ සිද්ධ වෙන්නේ තමන් කරමින් ඉන්න බොහෝ දේවල් මේ ප්‍රශ්නය නිසාම අවුල් වෙන එක. ඒ නිසා තමයි මම කිව්වේ තමන්ගේ සාර්ථකත්වයේ නිර්වචනය තමන්ම හොයාගන්න එක ඉතාම වැදගත් කියලා. අපි හැමෝගෙම ඔළුව ඇතුලේ අදහසක් තියෙනවා අපි යම් යම් නිශ්චිත තැන්වලට ගිහාම අපි සාර්ථකයි කියන නිදර්ශනයක් විදිහට බැංකුවක ක්ලාර්ක් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම කවදා හරි මැනේජර් කෙනෙක් වුණාම මම සාර්ථකයි කියන මගේ වෘත්තීය ජීවිතේ සාර්ථකත්වයක් ලැබුවා කියලා. වෛද්‍ය ශිෂ්‍යයෙකුට හිතෙන්න පුළුවන් මම කවදා හරි වෛද්‍යවරයෙක් වුණා එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරයෙක් වුණාම මගේ ජීවිතේ යම්කිසි සාර්ථකත්වයකට ළඟා වෙයි කියලා යම්කිසි සාර්ථකත්වයක් මට අත් වෙයි කියලා. නීති ශිෂ්‍යයෙක් හිතන්න පුළුවන් කවදා හරි දවසක මම ජනාධිපති නීතිඥයෙක් වුණාම මගේ වෘත්තීය ජීවිතේ සාර්ථකයි. එතකොට මේ නිසා මිනිස්සු හැම වෙලාවකම මේ සාර්ථකත්වයේ වෙනුවෙන් මොකක් හෝ දෙයක් පසුපස හඹා යනවා. නමුත් ඕකේ අන්තිම ප්‍රතිඵලය තමයි මේ සාර්ථකත්වය කියලා හිතන තැනට ගියාට පස්සේ අපිට එහෙම සාර්ථකත්වයක් පේන්නේ අර පල්ලෙහා ඉන්නකොට ඉඳලා බලද්දි පේන මැජික් එක උඩට නැගලා බලනකොට පේන්නේ නැහැ. එතකොට ගොඩක් දෙනාට හිතෙන ප්‍රශ්නයක් තමයි මම මේකටද මෙච්චර මහන්සි වුණේ කියලා. ඔබ මං හිතන්නේ ඕනම වෘත්තියක උඩට නැංග ඉහළට නැංග ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් මම මේ කියන්නේ හරි කියලා ඔබට පැහැදිලි වෙයි.
එතකොට අපි හිතන්න ඕනේ කොහොමද මේ අවුලෙන් ගැලවෙන්නේ කොහොමද මේ උගුලෙන් ගැලවෙන්නේ සාර්ථකත්වය කියලා කියන්නේ කිසිම තැනකට ගියාම කිසිම නිශ්චිත තැනකට ගියාම හම්බ වෙන දෙයක් නෙවෙයි මේ මොහොතේ ඔබ කරමින් ඉන්න තමන් කරමින් ඉන්න මොකක් හෝ වැඩකට තමන්ගේ ජීවිතේ 100%ක් ආයෝජනය කරලා තියෙනවා තමන්ට තවත් ආයෝජනය කරන්න දෙයක් තමන් තුල ඉතුරු වෙලා නැත්නම් මගේ උපරිමේ මම කරලා තියෙනවයි කියලා ඒ හැඟෙන මොහොතේ දැනෙන තෘප්තියට තමයි සාර්ථකත්වය කියලා කියන්නේ එහෙම නැතුව සාර්ථකත්වයට වෙනත් නිර්වචන නැහැ එතකොට සපත්තු මහන මිනිස්සෙකුට තමන්ගේ තමන්ට කරන්න පුළුවන් උපරිමේ සපත්තු මහලා තමන්ට කරන්න පුළුවන් උපරිමේ මේ දේ කරලා හැන්දෑවට ගෙදර ගිහිල්ලා නිදාගන්නකොට කෙසියම් සැනසීමක් කෙසියම් තෘප්තියක් දැනනොත් තමන්ගේ අතට හම්බෙන සල්ලි ගන්න අමතක කරලා මට කරන්න පුළුවන් දේ මගේ ජීවිතය ඇතුළේ අද දවසේ කළා කියන හැඟීමත් එක්ක එහෙමද සමාජයේ ඉහළ යයි කියන ඒ ඉහළයයි සම්මත වෘත්තියක් කර නොනෙම කෙනෙකුට දවස අවසානයේ හිතන්න පුළුවන් මගේ උපරිමේ මගේ වෘත්තියට අද මම ලබා දුන්න කියලා ඒ හැඟීමත් එක්ක රැට නින්දට යන්න පුළුවන් නම් ඒ පුද්ගලයා සාර්ථක පුද්ගලෙක් ඊට වඩා නිර්වචනයක් සාර්ථකත්වයට නැහැ ඒ නිසා තමන්ගේ ජීවිතයේ තමන්ගේ ආකෘතිය හදාගන්නකොට හිතන්න ඕනේ ඉතාම වැදගත් දෙයක් තමයි තමන්ගේ සාර්ථකත්වයට තමන්ගේම නිර්වචනයක් හදාගන්න එක දැන් මේ වෙලාවේ ඔබේ හිතට නැගෙන ප්‍රශ්නේ මම දන්නවා මේ කියන දේවල් කරලා මට වැරදුනොත් මොකද වෙන්නේ කියලා ඒක සාමාන්‍ය ප්‍රශ්නයක් හැබැයි මේ කියන දේවල් කරලා ඔබ ඔබේ ආකෘතියකට ජීවත් වෙලා ඔබට වැරදුනොත් ඒක ඔබ විසින් හදාගන්න අරුමුදයක් හැබැයි ඔබ අනුන්ගේ ආකෘතියකට ජීවත් වෙලා අනුන් හදලා දෙන මොඩල් එකකට ජීවත් වෙලා අනුන්ගේ හීන ඇතුළේ ජීවත් වෙලා අරුමුදයක් හදාගත්තොත් ඒක අනුන් විසින් ඔබට හදලා දෙන අරුමුදයක් හැමතිස්සෙම තමන් හදාගන්න අරුමුදයක් තමන්ට විසඳගන්න ලේසි අනුන් හදලා දෙන අරුමුදයක් විසඳනවට වඩා ඒ නිසා කොහොමත් අර්බුද එකන ජීවත් වෙන්න වෙන්නේ මම හිතන්නේ වඩා සාධාරණ සහ තාර්කික තේරීම තමයි තමන් හදාගන්න අර්බුදයක් ඇතුළේ තමන් හිර වෙලා තමන්ගේ අර්බුදේ තමන් විසඳගන්න එක අනුන්ගේ අර්බුදයක් විසඳන්න යනවට වඩා ඒ කියන්නේ අනුන් ඇවිල්ලා තමන්ගේ ජීවිත ඇතුළේ හදන අර්බුදයක් විසඳන්න යනවට වඩා මේ කාරණේ ඔළුවේ තියාගන්න ඕනේ තමන්ගේ ආකෘතියකට ජීවත් වෙලා තමන්ගේ ආකෘතියක් හදාගෙන වැරදුනොත් මොකක්ද කරන්න කියලා මේ ෆෝල් බෑක් ප්ලෑන් එක ගැන හිතනවා නම් ඔළුවේ තියාගන්න ඕනේ කාරණයක් තමයි මෙමෙ ඔබට කියන්නේ. මේ ප්‍රාණ YouTube channel එකේ අපි මේ සංවාදයේ ගොඩනගන කොහොමද ජීවිතය ප්‍රතිනිර්මාණය කරන්නේ කොහොමද ජීවිතය රීඩිසයින් කරන්නේ කොහොමද වෙනස් විදිහකට ජීවිතය දකින්නේ කියලා දේ. ඉතින් ඔබටත් මම ආරාධනා කරන අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙන දිගටම මේ සංවාදය අපි ගෙනියනවා මේ සංවාදයේ කොටස්කාරයෙක් වෙන්න. මේක මේ උපදේශ දෙන එහෙම නැත්නම් මේ ඔබේ ජීවිතය එක එක විදිහේ දේවල් එන්නත් කරන වැඩක් නෙවෙයි පොඩි චාරිකාවක් පොඩි ගමනක් මේ ගමන ඔබට මාත් එක්ක යන්න පුළුවන් අපි බලමු මේ ගමනේදී කොහෙද අපි නතර වෙන්නේ කියලා එහෙනම් අපි ලබන සතියේ නැවත හමු වෙමු